at Joel. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සමබරතරතුරු ප්‍රකාශය live at 12 සමගින් අද live at 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව අගමැති කියයි इल्लीम किहिप्याक मूल करगानिमीन दुम्रिय सेवकेन संकेत वर्जनेक वर्जनीय मध्येत दुम्रिय 14ක් 10 වණියට කොරෝනා මොන වගේ වසංගතයක්ද මේ කිසි එකක් ගැන මිනිස්සු තකන්නේ නැහනේ අපි දන්නේ නැහැ කාගෙත් ඒ වැරද්දද කියලා ජනතාව තමයි පීඩණයට පත් වෙලා ඉන්නේ පුද්ගල පහර දීම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගස් කැපීම් සම්බන්ධයෙන් තවත් මන්ත්‍රීවරයෙකු පිළිබඳ විමර්ශන අනුරාධපුර නිවාඩු නිකේතනයකින් හමු වූ කෝටි 5ක කේරළ ගංජා ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ මැදම රාත්‍රියේ ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගී ජනතාවට දැඩි පීඩා එල්ල වුණා. දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් මීට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතින් සහ විෂය බහර අමාත්‍යවරයා අතර අද පෙරවරුවේ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් ඉල්ලීම් කිහිපයක් සම්බන්ධව අවස්ථා කිහිපයකදී දුම්රිය බලධාරීන් සමග සාකච්ඡාවට කිහිපයක් පවත්වනු ලැබුවා. ඉන් යහපත් ප්‍රතිචාර නොලැබීම හමුවේ ඊයේ මැදම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා. මෙහෙතුවෙන් අද උදෑසන සිය කාර්යාල සේවාවන් සඳහා මෙන්ම අනිකුත් කාර්යයන් සඳහා දුම්රියෙන් ගමන් පහසුකම් සලසා ගන්නා මගින් දැඩි අපහසුතාවයකට පත් වුණා. කලින් දැනුවත් වෙලා නැහැ අපි හිතුවා අද දවසේ තියෙනවා කියලා. ලක්ෂගණන් පඩි අරගෙන මිනිසුන් අතරමං කරනවා. ජනාධිපතිතුමාට තියෙන මේක හමුදාවට බාර දෙන්න. කිසිම දැනුවත් වීමක් නැහැ. උදේශය සඳහා හරපස් තමයි දැන් කොච්චි ස්ට්‍රයික් තිබෙයි. धावन එමෙන්ම කැලණිවැලි දුම්රිය මාර්ගයේ සහ පුත්තලම දුම්රිය මාර්ගයේද දුම්රිය දෙකක් ධාවනියට එක්කර තිබූ බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ. කිසි විටත් ගමන් පහසුකම් සලසා ගැනීම සඳහා අද උදැසන මහනුවර අනුරාධපුර වවුනියාව ඇතුළු දුම්රිය ස්ථාන වෙත පැමිණි මගින් දැඩි අපහසුතාවයට පත්ව සිටි අයරු දැකගත හැකි වුණා. මේ දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සංගම් පරස්පර අදහස් දක්වනු ලැබුවා. විනය ක්‍රියාමාර්ග ගැනීමේදී විශේෂයෙන්ම දුම්රිය අනතුරු වලදී මේවායේ අලාභය සම්පූර්ණයෙන්ම මේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය පිට දැමීමට විරුද්ධව තමයි අපි ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න ආසන්නතම හේතුව. මේක ක්‍රියාත්මක කරන්න එකඟ වුණොත් අපි අනිවාර්යෙන් මේ ක්‍රියාමාර්ගය නතර කරන්න පුළුවන්. ප්‍රතිශ්චිත ප්‍රචාරයක් ලැබෙන්නේ නැත්නම් අනිවාර්යෙන් මේක අපි අකණ්ඩව වුණත් මේ ක්‍රියාමාර්ගය නිලෙන්න අපේක්ෂා කරනවා කියන මම අවස්ථාවයි කියනවා. හිතාමතාම කරන සාමාන්‍ය කඩා කපල්කාරී ක්‍රියාවක් මේ සම්බන්ධ අපි පුන පුනා ගුවා මෙවැනි දේවල් කරන්න මේ කට්ටිය සූදානම් වෙලා තියෙනවා කියලා මේකේ යටි අරමුණක් තියෙනවා මේ යටි අරමුණ දුම්රිය සාමාන්‍ය අධිකාරියේ පත් කිරීම කිරීම සඳහා මේ දවස්වල ආයුධම්පත් කැඳවලා තියෙනවා වර්ගීය වෘත්තීය සමිතියක් විදිහට අපි අනුමත කරන්නේ නැහැ මේ වගේ මගීන් අපහසුතාවයට පත් කරලා ෂණික තීන්දුවලට එන එක මේ අතර දුම්රිය වර්ජනයේ සම්බන්ධයෙන් විශේෂ බහර අමාත්‍යවරයා සහ නිලධාරීන් සමග ඊට සම්බන්ධ වෘත්තීය සමිති රැසක නියෝජිතයින් අද උදැසන සාකච්ඡාවක් कपिलवस्तुपुर श्री सर्वज्ञ धातु पुराणे राजगुरु वस्कडुवे श्री सुबोधि माहिमि परीक्षणात्मक शास्त्रीय ग्रंथे इलितेक्वीम इये सिदु केरुना ए जनाधिपति गोठावे राजपक्ष महतागे प्रधानत्वेन पेवती उत्सवेकदी
බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී කපිල වස්තු ශ්‍රී සර්වඥ ධාතු පුරාණී සහ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි ග්‍රන්ථයේ එළිදැක්වීම වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කර තිබුණා. උත්සවයට පැමිණි ජනාධිපතිතුමා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන්ගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දැක්වීම සිදු කළා. වස්කඩේ ශ්‍රී සුභූති නායක හාමුදුරුවෝ කියලා කියන්නේ මේ රටේ පහළ වෙච්ච මහ උගති. උන්වහන්සේ 1835 ඉපදුනේ 1917 අපවත් වුනේ. උන්වහන්සේ අවුරුදු 28 වගේ වයසක් වෙනකොට ඒ කාලේ හැටියට ජාත්‍යන්තර පිළිගත් උගත් මහතෙර නමක් බවට පත් වෙයි. පූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ හිමියන් ජනාධිපතිතුමා වෙත ග්‍රන්ථයේ පිළිගන්නු ලැබුවා. අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ මහානායක හිමිපාණන්ගේ උපදේශකත්වයෙන් ඩබ්ලිව් ඒ පද්මින් සමීර මහතා මේ ග්‍රන්ථය සම්පාදනය කර තිබෙනවා. වස්කඩුවේ ශ්‍රී සුභූති මහ විහාරයේ නිල වෙබ් අඩවියේ එළිදැක්වීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. අමරපුර මහනිකායේ මහා නාහිමි අග්ගමහා පඬිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමි ඇතුළු මහා සංඝරත්නයේද මෙති ඇමතිවරු ඇතුළු ආරාධිත අමුත්තන් රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අද දින මේමා ග්‍රන්ථය දෝරට වේඩිමේ අවස්ථාවට සහභාගී වීමට ලැබීමා මත් මහත් ගෞරවයක්. මේමා ග්‍රන්ථය भारतीय पिपिरवा स्थानीयन हुमुवु पूजनीय सर्वज्ञ धातुन वहन्सेला पिलिबंद इगेन वीमा लोकियत लबादेनु एत मेमा कृतिय दोरट वडिमा अप दोराट्टम सुवेशिष अवस्थावक क्रिस्तु पूर्व तुनवन सियावासेदी महिंदा महारहतन वहन्से बुदुदहम रगने अनुराधापुरियट वेडिमा किरीमत समग श्रीलंकावट बुदुदहमे आगमनय सनितुहान गुना एत ඇතේන පටන් බුදුදහම් අපදේරට ඒකාටේක කරන් පොදු හුයක් වී තිබෙනවා. ශ්‍රී ලංකීය ජනතාවට ආශිර්වාදය ලබා දීම සඳහා පූජනීය කපිලවස්තු ධාතුන් වහන්සේලා නැවත වරක ಭಾರತයේ සිට ශ්‍රී ලංකාවට වේඩම කරවන බව මා මේ පූජනීය සහ සම්භාවනීය සභාවට දෙනුම් දීමට කැමැති. उत्सव समय गैस मिल इहल दमेमे अवश्यतावक नोमति बव मुदल अमाते सह अग्रामाते महिंद राजपक्ष महता पवसनवा अग्रामाते वरया मे अदहस पलकले ईए पसरुए अरलियगह मंदिरे प्रवति सकचावकटे क्वेमीन वर्तमान आर्थिक तत्वे सह वेलंदपुर संबंधीन अग्रामाते वरयागे प्रधानत्वेन साकच्छावक ईए अरलियगह मंदिरे दी पवत्तुना इस संधा आर्थिक पुनर्जीवने सह दरिद्रताव तुरान क्रीम संधावन जनाधिपति कार्य साधक बालकाय सभापति बेसिल राजपक्ष महता एतुलु मेति एमतिवरुन रसक इक्विसिटिया वर्तमान आर्थिक तत्वे संबंधीन मिहिदी दीर्घव साकच्छा केरनु अतर सहल पोल किरिपिटी मालु मस बित्तर परिप्पु सह धान्य लुकुलूनु सह रतुलूनु अर्तापल එළවලු හා පළතුරු මෙන්ම ගෑස් සඳහාද පාරිභෝගිකයන්ට සහන සැලසීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. සාකච්ඡාවට එක්වෙමින් වෙළඳ අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා සඳහන් කළේ ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා ඉල්ලීමක්ද කර ඇති බවයි. ගෑස් මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ COVID-19 වසංගතයේ හමුවේ ලෝක ගෑස් මිල පහත වැටී තිබූ අවධියේ එම ලාභය අදාළ සමාගම් විසින් හිමි කරගත් බවත් එදා පෞද්ගලික අංශයේ සේවකින්ගේ පවා රැකියා ආරක්ෂා කර ගනිමින් රජයේගත් පියවරට වර්තමානී සහය ලබා දීම යුතුයකමක් බවයි. මෙහිදී සාකච්ඡාවට එක් වූ මහ බැංකු නියෝජිතින් පෙන්වා දුන්නේ COVID-19 වසංගතය සමග ගෝලීය ආර්ථිකයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් ඇති බවත් ආනයින පාලනීය ලිහිල් කළහොත් වෙළඳ හිඟය වැඩි විය හැකි බවයි. ඒ අනුව දේශීය කර්මාන්ත නගා සිටුවීමටත් දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින් වෙළඳ භාණ්ඩ අපනයනයටත් යොමු වෙමින් විදේශ විනිමය රැස්කර ගැනීමට අවශ්‍ය බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා රේගු බහිරටගත් සහල් මෙට්‍රික් ටොන් 3000කට ආසන්න ප්‍රමාණයක් සතුස හරහා ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙලක් සකස් කළ හැකිදැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රශ්න කළා. භණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට එකඟත්වයේ පළ කර අතර රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජී.වී. රවිප්‍රිය මහතාට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.
මීටමතරව වී අලිවි මණ්ඩලයේ සතු සහල් සංජිත වෙළඳ පොල්ට නිකුත් කිරීම සහ තවත් සහල් මෙට්‍රික් ටොන් 25000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයින් මිලදී ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වුණා. රුපියල අව ප්‍රමාණීය වීම තුළ බරපතල ආර්ථික ගැටලු රාශියකට රට මුහුණ දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක ජංගම සේවයේ 56 වන අදියරට සහභාගී වෙමින්. ගමින් ගමට ගොස් ජනතාවගේ ගැටලු සොයා බැලීමේ විපක්ෂ නායක ජංගම සේවයේ 56 වැනි අදියර ඊයේ මොරටුව ප්‍රදේශයේදී පැවැතුණා. මගේ නම රම්බිලත් අපොන්සු. ආ ඒ තපොන්සු කෙනෙක් නේ. හරි. කෘතිම පාදයක් නේද? ඒක හරියම් මේ මං අර ආපු හැටිම කිව්ව විදියට. හ්ම්. අපි ඒක නොමිලේම කරලා දෙන්න. මට ස්ථිර රැකියාවක් නැහැ. මම කුලී වැඩ කරන්නේ. මට රැකියාවක් කරන්න පුළුවන් ස්ථිර රැකියාවක් කරන්න පුළුවන් තරම් හැකියාවක් තියෙනවා. මම වයරින් වැඩ රස්සාව දන්නවා. ආ මෙන්න මේ 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 මහත්මයා මේ ඔක්කොම පිටිපස්සෙන් ඉඳගෙන බලාගෙන ඉඳලා තියෙනවා. එතුමා ළඟ තියෙනවලු ඔය ඉලෙක්ට්‍රිකල් වයරින් ජොබ් එක ඔබතුමාට දෙන්නම්. Thank you sir. Thank you very much. Thank you. Thank you for your gracious comments. මේ රුපියල අවප්‍රමාණයේ වීම තුල බරපතල ආර්ථික ගැටලු රාශියකට රට මුහුණ දෙනවා. දුර්වල ආර්ථික කලමනාකරණයක් තුලින් අද අපේ රට කඩා වැටිලා තිබේ. ජීවන බර දිනෙන් දින නෙවෙයි, තප්පරෙන් තප්පරය වැඩි වෙනවා. අද රටේ ජාතික දේපළ ජාතික සම්පත කුණු කොල්ලට විකුණනවා. දැන් පිට රටියෝ අපේ රටට ඇවිල්ලා හනවා. දකුණ දෙනවද, බටහිර දෙනවද? ඒ දෙකම නැත්තම් නැගෙනහිර දෙනවද? නැගෙනහිරක් නැත්තම් උතුර දෙනවද? අද රටම පළාත් වලට කඩලා පළාත් වෙන්දේසියක් අපේ රටේ සිදු වෙනවා. අසද් සාලි සහ රවි කරුණානායක අත්අඩංගුවට ගැනීම සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. අසත්සාලි කියන්නේ මේ රටේ නීති සම්පාදකය නෙවෙයි. අසත්සාලිට ඔය දින දඬුවම මදි. හරිම දඬුවම වෙන්නේ අපි යෝජනා කරන්නේ අසත්සාලිව කරුණාකර මේ රටෙන් පිටුවාල් කරා නම් තමයි හරිම නීතිය කියන කාරණා විශේෂයෙන් මතක් කරන්නේ. දැන් අල්ලලා තියෙනවද මහ බැංකුවරු? මුදුන් මහේන්ද්‍රන් අල්ලලා තියෙනවද? මොකක් දන්නවද? ඒ කාලේ ටයිකොට් හොරු ටික සාටක හොරුන්ව රැක්කා. දැන් සාටක හොරු ටයිකොට් හොරුන්ව රකින්නවා. පහුගේ ආණ්ඩුව කාලේ කරවල කිව්ව ගමන් අත්අඩංගුවට ගන්නවා. සතිය දෙකක් තියාගෙන ඉඳලා ගෙදර යවන. මේ රජය බලයට अर्जुन महेंद्र प्रधान चोदित प्रधान කනගාටුව කපට තිබෙනවා. දැන් ඉඳුල්පිකම් 1000ක් තියෙනවා නම් හොදන්න. ඉඳුල්පිකම් 1000ම හොදනකොට ඉඳුල්පිකම් 3-4ක් කැඩෙනවා. එතකොට කැඩිච්ච පිකම් ගන්න 3යි. හොදපු පිකම් ගන්න 997යි. විරුද්ධ පක්ෂය මහත්තුරු වදා කරන්නේ හොදපු පිකම් 997 වෙන නෙමෙයි. උණක් කැඩුණනේ බං කියලා තමයි කියන්නේ. විවිධ වැරදි සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ බණ්ඩාරගම, බියගම සහ බද්දිකම යන ප්‍රදේශවල බද්දිකම යන ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අබාධිත රණවිරුකුට පහර දුන් බව පවසමින් මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ බණ්ඩාරගම නගරයේදී. බණ්ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු රයිකම ප්‍රදේශයේදී ඉක්ුද්දා ආබාධිත රණවිරුවෙකුට පහර දී තිබුණා. අපේ ආබාධිත රණවිරුවෙකුට බණ්ඩාරගම ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක් පහර දීලා තියෙනවා. ඇත්තටම අපි රණවිරු ප්‍රජාව හැටියට ඒක කනගාටු වෙනවා. මේ මන්ත්‍රීවරයා ගැන ඇත්තටම අපිට ලැජ්ජයි. සෙනසුරාද රැතම පහර දීන් සිද්ධ වෙලා තියෙන්නේ හේතුවක් නැතුව කකා ඉන්න මිනිස්සුත් මෙහෙම ගහලා තියෙන්නේ. ඉතින් මේ කකුලකුත් නැතුව කකුලේ මුට්ටේක විස්කල්ලා සීහෙන ඒ ගහව පාරට පළවෙනි පාරට යාව හැල්ලා ආයියා නැකිටලාම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පහර දීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ 44 හැවිරිදි මන්ත්‍රීවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි. අදාළ මන්ත්‍රීවරයා පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මාස පළවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
මියතර බියගම කොට්ටොන්න ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන්ද බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අතරංගුවට කත් බව පොලිසිය සඳහන් කළා. ඔහු අතරංගුවටගෙන තිබෙන්නේ බියගම කොට්ටුන්න පාර ප්‍රදේශයේ පිහිටි අවන්හලකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සේවකීන්ට පහර දීම සහ සාපරාදී අයිතු ඇතුළු වීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමේදී ඔහු බීමත්ව සිට ඇති බවටත් වාර්තා වෙනවා. මෙසේ අතරංගුවටගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද දින මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතයි. මියතර බද්දේගම ඉදිකස්කඩ ගලපුඩ ඇල රක්ෂිතේ ගස්කැපීම සම්බන්ධයෙන්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ රක්ෂිතයෙන් නීති විරෝධීව කැපූ දෙවතුගයක් මෙන්ම යන්ත්‍ර සූත්‍රද බද්දේගම පොලිසිය භාරයට ගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවට සැකකරුකුගෙන් ලද තොරතුරකට අනුව අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. යම් වරදක් සිදු කළේ කුමන තරාතිරමක අයෙකුවත් එවැනි වැරදි කරන පුද්ගලයින් අතරංගුවට ගැනීම සඳහා පොලිසිය නිරන්තරයෙන් ක්‍රියා කරනු ලබනවා. මෙලදන් ලැබුණු පුවතක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයන් ආරම්භ කළ වර්ජනය නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය වෘත්තීය සමිති අද ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මෙන්න එම පුවත නැවතත්. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයන් ආරම්භ කළ වර්ජනය නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය වෘත්තීය සමිති අද ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. කොළඹ අභිභවා යමින් ගම්පහ මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් ඊයේ COVID-19 ආසාදිතින් වාර්තා වී තිබෙනවා. ඊයේ වාර්තා වූ ආසාදිතින් 338 දෙනා අද සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 88862 දක්වා ඉහළ ගියා. මේ අතර ආසාදිත මරණ තුනක්ද ඊයේ වාර්තා වූ අතර ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 537ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ තහවුරු කළ ආසාදිත මරණ තුනම වයස අවුරුදු 70 ඉක්මවුවන්. ඒ මැදිරිගිරියේ පදිංචිව සිටි 72 වෘද්ධ පුද්ගලයෙක්, පොල්කස්සෝ විට පදිංචිව සිටි 72 වෘද්ධ කාන්තාවක් සහ ආටිගම පදිංචිව සිටි 70 වෘද්ධ පුද්ගලයෙක්. මේ අතර අදත් එක් ආසාදිත මරණයක් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID-19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා පැවසුවේ මේ වන විට මලසිරුරු 48ක් භූමිදානය කර ඇති බවයි. ඒ අතර ආසාදිත කාන්තා මලසිරුරු 19ක් සහ ආසාදිත පිරිමි මලසිරුරු 29ක් වන බවද ඔහු පැවසුවා. මෙරටින් ඊයේ වාර්තා වූ සමස්ත ආසාදිතින් 338 දෙනාගෙන් වැඩිම ආසාදිතින් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 41ක්. මාතරින් ආසාදිතින් 41 දෙනෙකු සහ ත්‍රිකුණාමලයෙන් ආසාදිතින් 35 දෙනෙකු වාර්තා වී ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළා. ආසාදිතින් වාර්තා වීම තවදුරටත් අඩු අගයක් පෙන්වමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී තිබුණේ ආසාදිතින් 32 දෙනෙකු පමණයි. ලංකාව තුළ වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන් නැවතිලා නැහැ. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවක මේ රෝගය නැවත උත්සන්න වීමේ හැකියාව තියෙනවා. දිනේදී උත්සව සමයනවා. ඉතින් මේ තත්ත්වය තුළ අවදානම කියන එක වැඩි වෙන්න ඉඩ තියෙනවා. මේ කොවිඩ් තත්ත්වය තුළ shopping යෑම, බඩු භාණ්ඩ ගැනීමට යෑම, ඇඳුම් ආයත්තම් ගැනීමට යෑම කියන එක සම්පූර්ණයෙන්ම අඩු කරන එක හොඳයි. මොකද ඒක නීති රීති වලින් අඩු කරලා ගන්න එපා. අපි රජයට මේ වෙනුවට සඳහන් කළා තියෙනවා මේ සංචරණ සීමාවන් නැති කිරීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් යොදන්න කියලා. කොළඹ කියන එක තුළ දැන් රෝගීන් ප්‍රමාණය වාර්තා වීම අඩු වුණා. කොළඹ කියන්නේ තා ඉක්මනින් රෝගේ පැතිරී යන්න පුළුවන් ප්‍රදේශයක් වගේම තාමත් ඉක්මනින් කොළඹින් වෙනත් ප්‍රදේශවලට රෝගේ පතුරවන්න පුළුවන් ස්ථානයක්. කියන්නේ කොළඹ කියන එක මේ රෝගේ තියෙන තාක්කත් අවදානම් කලාපයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ත්‍රිකුණාමලයේ නගරයෙන් අදත් ආසාදිතින් 12 දිනක වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ ආසාදිතයෙකු වාර්තා වීමත් සමග ත්‍රිකුණාමලයේ සමුපාකාර ගොඩනැගිල්ල තාවකාලික වසා දැමුණු අතර එහි සේවය කළ 45 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බවයි. පාදුප්ප සතිපොල ආශ්‍රිතව සිදු කළ අහඹු ඇන්ටිජන් පරීක්ෂාවකින් ආසාදිතින් 3 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් එම සතිපොලෙහි සේවය කරන සියලු දෙනා අද PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. මේ අතර කහවත්ත ප්‍රාථමික විද්‍යාලයේ පළවෙනි ශ්‍රේණියේ සහ තුන්වෙනි ශ්‍රේණියේ සිසුන් 2 දෙනෙකු ආසාදිතින් බවට හඳුනා ගැනීම සමග එම පන්ති දෙක තාවකාලිකව වසා දැමුණා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්.
වසර 20කට වඩා පැරණි කරඳ ගසක අතු කපා දැමීමේ සිද්ධියක් හේතුවෙන් ඊ රාත්‍රියේ බලංගොඩ නගරයේ උණුසුම් තත්වයක් මතුව තිබෙනවා. එහිදී සිද්ධිය පාලනයට බලංගොඩ පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. බලංගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොල්ට පිවිසෙන මාර්ගයේ පිහිටි වසර 20කට වඩා පැරණි කරඳ ගසක අතු ඊයේ කපා දමා තිබෙනවා. ප්‍රදේශීය ව්‍යාපාරිකයෙකු විසින් ඔහුගේ වෙළඳසැල ආවරණය වන බැවින් මෙම ගසේ අතු කපා දමා ඇති බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ. වතුර දාලා අපි ඇදුවේ මේ විතරල්ල දන්නෝ. මේ වගේ මේ අපරාධ වැඩක් කරනවා මේ දෙවියාමුදුරනේ. දැන් යා කඩේ පේන්නේ නැහැ කියලා කපලා තියෙන්නේ. කඩේ පේන්නේ නැති වෙන්න වැහිච්ච එකක් දක්වත් නැහැ මේ. මේ කපලා තියෙන අතු තියෙන්නේ ඔක්කොම දෙවෙනි දත්ත තුන්වෙනි දත්ත දක්වා ගියා අතු කපලා තියෙන්නේ. අපරාධයක් නෑ. අනතුරු කොළඹ ආරම්භ කළ සුගපබෝගේ සිටි බස් සේවය සඳහාම ඉන්දික සුහුරු බස් නැවතුමක් පසුගියදා ඇතුල් කෝට්ටේ දී විවෘත කළා. මෙම බස් නැවතුම ඉන්දිකර තිබුණේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින්. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව මෙම සුහුරු බස් නැවතුම් පොලේ දී කෙරුණා. ඇතුල්කොට්ටේ මන්සන්තියේ ඉදිකල මෙම බස් නැවතුම යුද හමුදාපතිවරයා හා රාජ්‍ය මාත්‍ය දිලුම් අමුරුගම මහතා විසින් විවෘත කළා. හමුදාපතිතුමාගේ සංකල්පයක් අනුව ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ ස්මාර්ට් බස් ස්ටොප් එක නැත්නම් සුහුරු බස් නැවතුම් පොළ සකස් කරලා තියෙනවා. ඔබතුමාලා දැක්ක එක වායු සමීකරණය කරලා තියෙනවා. ඒකේ කෙනෙකුට ආදායමක් ලබා ගත හැකි කුඩා වෙළඳසැලක් තියෙනවා. ATM පහසුකම තියෙනවා. ඒ වගේම තමන්ගේ බර, ඒ වගේම ප්‍රෙෂර් එක වගේ දේවල් බලා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ සකස් කරලා තියෙනවා. CCTV වගේම ඊගාව සිටි බස් රථය පැමිණෙන වෙලාව මේකේ සඳහන් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. ජනතාවට සුවපහසු ප්‍රවාහන සේවයක් ලබා දීමේ සංකල්පය සැබෑවක් බවට පත් කිරීම සඳහා හමුදාපතිතුමා අතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම දෙනාට මෙවර නැගෙනහිර පළාත් පොසොන් උත්සවය ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් දිගවාපිය පුදබිමේදී සැමරීමට කටයුතු යොදා ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළේ ඊයේ දිගවාපියේ කළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. දිගවාපිය ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සුවා බැලීම සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ එම ප්‍රදේශයේ සංචාරක නිරත වුණා. නැගෙනහිර පළාතේ මෙවර පුසුන් උත්සවය දිගවාපිය කේන්ද්‍ර කරගනිමින් පවත්වන බවත් පැවසූ ආරක්ෂක ලේකම්වරයා ස්තූප පරිශ්‍රයේ කැණීම්වලදී සොයාගත් දැනට අම්පාර දිසාපති කාර්යාලයේ තැන්පත් කර ඇති ධාතුන් වහන්සේ සහ කොළඹ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයාගේ කාර්යාලයේ තැන්පත් කර ඇති ධාතුන් වහන්සේ ඓතිහාසික දිගවාපි පූජා භූමියට වැඩමවා බැතිමුදුන්ට වන්දනාමාන කිරීම සඳහා අවස්ථාව සලසා දෙන බවත් ප්‍රකාශ කළා. ඉතින් මේ සඳහා අපි රජයෙන් කිසිම මුදලක් ලබා ගන්න බලාපොරොත්තුවක් නැහැ. දැනටමත් රට වටා ඉන්න බෞද්ධ පින්වතුන් අපි ආරම්භ කරලා තියෙන දීගවාපිය අරුණ කියන ලංකා බැංකුවේ තියෙන බැංකු ගිණුමට විශාල වශයෙන් මුදල් ලබා දෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ ලංකාව පුරා විසිරී සිටින බෞද්ධ බැතිමතුන්ගේ මුදල් වලින් මුල්‍යදායකත්වයෙන් සහ යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙතන වැඩපිළිවෙල දැන් පටන් අරගෙන තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ලබන පොසොන් පෝයට ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් ඒ පොසොන් දින වැඩසටහන මේ දීගවාපි චෛත්‍ය රාජානන් අභීස පවත්වන්න. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු. දැන් අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් වටලා රුපියල් කෝටි 5කට ආසන්න කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට කැකිරාව පොලිසියට හැකිවි තිබෙනවා. නිවාඩු නිකේතනයේ නවතා තිබූ බස් රථයක තිබී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 18ක් අඩංගු පාර්සලයක් සමග රුපියල් ලක්ෂ 8ක මුදලක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. නිවාඩු නිකේතනයේ පවත්වාගෙන යන පුද්ගලයෙකු හා පෞද්ගලික බස් රථ රියදුරෙක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ තලාව දුරවිලසවන ප්‍රදේශයේදී ටිපර් රථයක් හා වෑන් රථයක් මූණට මූණ ගැටි අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් වෑන් රථයේ ගමන්ගත් පියා සහ පුතා බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පෙරවරුවේ වාද්දුව ප්‍රදේශයේ සිදු අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
मोटर रथयाक अपरीक्षा खारी लेसहर बीमट यामी प्रधान मार्गे गमन गुपैदी सह तवत् पुतकली कुगी गटी असल तिबू रेदिपिली अलग सेलक कड़ावेदी मीन मेम अनुसिदोना मिन्नेरिय दहस्यामार प्रदेशे दी कोलंब सिट सहल प्रवाहने क्रिमीन तिबू लोरी रथयाक मार्गेन इवतट पेन मेम अनुसिदो तिबेनवा दिश्रुके कोविड व्यसने हमे पासल दर्वन आरक्षा करगणी अरमुन सवर्ण वाहि समग अत्वेल बेंदगात डेटोल आयतने आरंभकले समाज सत्कार दिश्री पलमु वेडसरहने मेदरगिरी जातिक पासलें अद आरंभकला पासल दर्वन्त यहापत सौख्यपुर्दुकिया दुन अप कोविड व्यसने हमे आरक्षा बीमट अवश्य उपदेस्त लबादुन्ना अनुतुर्व पासलेट अवश्य सौख्य आरक्षित उपकरण लबादी मटद स्वर्णश्री सत्कारक कंडायम कटितुकला मिरट क्रिकेट इतिहास हेरवुम लक्ष्यवु एकदास नवसिय अनुहय लोक कुसलानिय दिना वसर विसिपहक सपरीम निमित्तेन ईये कोलंब शंग्रिला होटलेदी विशेष उपहार उत्सवयक पवतुना एहि नील माध्य अनुग्रहय दरुवे स्वर्ण वाहिनी माध्य चालयाय अनुहय रीति जुबिलिय समरण सिंह पोतकेयो अभिमानवत लोककुशलानी रिदी जुबिलिय वेनुवेन ईए कोलंब शंग्रीला होटलेदी इता विचित्रवत उपहार उत्सवयक संविधानय कर तिबुना कवदत क्रीडावट आदरय करन अपे स्वर्णवाहिनी माध्य जालय एहि माध्य अनुग्रहकत्वय सपयन्नट एक्कुने महत् आडंबरयेन मेम उत्सवयट 1996 लोककुशलानी दिनागत कंडायमे नायक अर्जुन रणतुंग उपनायक अरविंद द सिल्वा एतुलु कंडायमे सामाजिकयन मेन्म तवत् संभावनीय अमुत्तन बोहो पिरिसक एक्व सिटिया अनभिभवनीय अपे क्रिकेट वीरवो अभिमानेन वेदिकावट रगिनेम इन अनतुरुव सिदु वुना अनतुरुव मेम वेदिकाव मतदी प्रवीण माध्यवेदी अरुण डयस बंडारनायक मेहि वु प्रश्न विचारात्मक वेडसटहनेदी क्रीडकीन पिलितुरु दुन्ने इता सुंदर मतकयन रसक यली अवधि करमे ए अभिमानवत तिरुवन्गे मौपियन बिरिंदेवरुन दुआ दरुवन्द मेम उत्कर्षवत अवस्थावट एक्वु अतर ए सैमट विनस्म आश्वादयक लबा दुन्ना एम विजयग्रहणे 25 वेनि सैमरुम निमा उने लोवक जयगत अपे विरुवन्ट कुसलान पिरिनममि मेहिदी कवदत क्रीडावट आदरे करन अपे स्वर्णवाहिनी माध्यचाले प्रधान विधायक निलदारी सुदेव हेट्टियारच्ची महताटद समरु तिरिनयक पिरिनेमुना अनुहय रिदि जुबिलिय समरण सिंह पोतकेयो लाइव 12 तुलिन समुगन्नई मे सुदानम शुभ दवस शुभ दवस